ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. පනත් කැටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේ තීන්දුව අද පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළා. ඒ පිළිබඳ තොරතුරු සමගින් මැති සභයේ තතු විශේෂාංගය දැන් දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. තස්ත විරෝධ නැමැති පනත් කැටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව කරු කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. උක්ත පනත් කැටුම්පත් ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පහත පරිදි වේ 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතුය. එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවයෙන් ඉවත් වෙනු ඇත. හතර වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව සුදුසු පරිදි සංශෝධනය විය යුතුය. 72(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන අතර විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයෙන් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවය ඉවත් වෙනු ඇත. ඊට අනුරූපව 72(2) වගන්තියද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය. 75(3) වගන්තිය 3/2 බහුතරයකින් එම ජනමත විචාරණයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවය ඉවත් වෙනු ඇත. 83(4) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනුකූලතාවය ඉවත් වෙනු ඇත. තවද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පනත් කැටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පනත් කැටුම්පත නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්කේ නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම නියෝග කරමි. මම අහන්න කැමති මාර්ගගත සුරක්ෂිතතා පනතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරපු ඒ සංශෝධන අවස්ථා 9කදී ඒව ක්‍රියාත්මක වෙලා නැහැ. ඒකට මොකද වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. ගරු ක්‍රීඩා හා සංචාර කැමතිතුමා පසුගිය දිනවල ඉන්දියාවේදී ප්‍රකාශයක් කරා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා. ඒක කැබිනට් මණ්ඩලයේ සාමූහික මතයද එහෙම නැත්නම් ඔහුගේ පෞද්ගලික මතයද? අරු නියෝජක කතානායකතුමනි අමතුවරයා සම්බන්ධ වුණයින් පස්සේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්න කටයුතු කරන්නම්. ඒක කැබිනට් මණ්ඩලයේ කතා වෙච්ච කාරණාවක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි. පාට් කියන වචනේ පාවිච්චි කරන්නේ ඉන්දියාවේ පාට් එකක්. මට හිතා ගන්න බැරි 69,00,000 ජනවරමෙන් මේ පාර්ලිමේන්තුවට ආපු පොහොට්ටු මන්ත්‍රීවරු ටික දෙන දේ කාගෙන වෙන දේ බලාගෙන ඉන්න එකයි කනගාටුවට කාරණේ වෙලා තියෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාලා බුරුලුගොඩ සිංහයෝ පූස් පැටව් වගේ ඉන්නවා මේ අපරාධය වෙන්න ඉඩ හැරලා. රාජපක්ෂලා ඔක්කොම ටික ඉන්නවා මේ අපරාධයට කරගහලා. අද රනිල් වික්‍රමසිංහට මේ න්‍යායපත්‍ර ගෙනියන්න ඉඩ දීලා බලන් ඉන්න එකද යුතුකම? එට්කා ගිවිසුම අස්සම් කරන්න තමුන්නාන්සලා ඉඩ දීලා බලාගෙන හිටියොත් තමුන්නාන්සලා තරම් මේ සිය වශයෙන් මේ රටට එරෙහිව අගතිදායක දෙයකට කරගහපු වෙනත් පිරිසක් නැති වෙනවා. පොහොට්ටු කච්චේ දන්නේ නැහැ. රනිල්ව මේ පොහොට්ටුන්ට කියන්නේ නැහැ. පොහොට්ටු තියාගෙන ඉන්නේ අත උස්සන්න විතරයි. හරින් දන්නෝ යාට කියනවා. ඕගොල්ලෝ මොනවද දන්නේ? ඕගොල්ලෝ නිකන් ඇස් වහගෙන අපායේ ගේට්ටුවෙන් ඇතුළට ගෙනියන කට්ටියක්. අපාය ඇතුළට ගියාම තමයි හුටා අපායට ආවන්නේ නේද කියලා හිතෙන්නේ. මේ මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිගේ පඩිය 7,12,000 වැඩි කරලා තිබේ. ඒක හරිද? 2022-23 කාලේ මහා බැංකුවේ ඉන්න සේවක සංඛ්‍යාවෙන් 99 දෙනෙක් ලංකාව අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 10%. ඉතින් උන්ට අවුරුදු 3කට වතාවක් තියෙනවා මේ සාමූහික ගිවිසුමකින් වැටුප් වැඩි කරගෙ. මහා බැංකුවට තියෙන ස්වාධීන අයිතියක් හේතුවෙන් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මෙතුමා කියනවා මේ මහා බැංකුවට විශේෂ දක්ෂතා තියනවා කියලා. මේගොල්ලෝ බැංකුවලත් කියන රට නියෝජ්‍ය අධිපතිගේ පඩිය 1,07,000 ඉඳලා 1,16,00,000 වැඩි කරගෙන. කාර්යාල සහායක ගේපඩිය 70,000 වැඩි කරගෙන. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේක නීති වරුදී ගෙයීමක්. මේක වහාම නවත්තන්න. අසීමිත ස්වාධීනත්වයක් නිදහසක් දුන්නම මේ වෙන තත්ත්වේ තව ඉස්සරහට මොනවා වේද කියලා කියන්න බෑ. 1,07,000 පඩිය වැඩි කර ගන්නවා කියන එක මේ රටේ කිසි කෙනෙකුට සාධාරණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඔබතුමාලා මොන උත්තර දුන්නත් මොන පැහැදිලි කිරීම කරත් ඒක වැරදි. ඒ වැරද්ද නිවැරදි කරන්න යම් මැදිහත් වීමක් මුදල් ඇමතිවරයා විසින් ගත යුතුයි කියන එක මුලින්ම අවධාරණය කරන්න කැමතියි. ඉතිහාසයේ සරදම
කියන්නේ අර ගෝල් ෆේස් පිට්ටනියේ ගෝටා ගෝ හෝම් ඒ අරගල භූමිය ඔබතුමන්ලා දැන් කැසිනෝ හලක් ආරම්භ කරන්න චීන සමාගමක නමක් තියෙන ආයතනයකට බලපත්‍ර දෙන්න යන. හැබැයි චීන සමාගමේ නම තිබ්බට ඒ කැසිනෝ ශාලාව පිටිපස්සේ ඉන්නේ මී ගමුවේ කුප්‍රකට සූදුකාරයෙක්. මහා බැංකුවේ අටපැඩීම මුදල් අමාත්‍යාංශයෙන් පාලනය කරන්න බෑ ගරු සභාපතිතුමනි. ඒක පණතෙම්ම උන්ට ඒක අයිතිවාසිකම ලැබිලා තියෙනවා. මේ රටේ මිනිස්සු තුන් වෙල කන්න විදියක් නැතුව හාමතේ මැරෙද්දි මහා බැංකුවේ ඉන්න සෙට් එකට 170 කින් පඩි වැඩි කරගන්නද ස්වාධීන කරලා දුන්නේ. හැබැයි ඒ අතරෙම මුදල් අමාත්‍යාංශ ලේකණු 170 ගානකින් පඩි වැඩි කරගෙන තියෙනවා. එතකොට ඒක කරගත්තේ මොන මනසෙන් අනුවද? හැන්ද අතේ තියෙන උන් හිතන විදියට බෙදාගෙන කන්නයි. හැන්ද අතේ නැති උන්ට හාමතේ මිය දෙන්නයි. ඕකද මේ අර්බුදයේ විසින් මේ රටට පෙන්වන මාවත? Dasatha News ප්‍රධාන පොත් විකාශය සවස 6:25ට Supreme TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.